නමස්කාරවේවා බුද්ධරුවනට සැමදාබුදුහිමි සරනයමි නමස්කාරවේවා දම්රුවනට සැමදා සදහම් සරණයමි නමස්කාරවේවා සගරුවනට සැමදාමහා සංග සරනයමි නමස්කාරවේවා තුනුරුවනට සැමදාතිසාරණ සරණයමි සාදු 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 අපගේ ගුරුදේවෝත්ම පරමපූජනය පින්වත් ලොකුස්වාමින්න් වහන්සේට අපගේ නමස්කාරය වේවා සාදුසා ගරුතර මහා සංගරත්නින් අවසරයි සැදැහැවත් පින්වත්නේ අදදින ධම්ම විවරණ ධර්ම දේශනා මාලාව සඳහා ග්‍රහය දක්ව වන්නේ දායකත්වය දරන්නේ එංගලන්තේ ලන්ඩන් නුවර මහම වුනා භාවන අසපුුවට සම්බන්ධ පින්වත්න් අරුණ මහත්මයා මේ ධවිී මහත්මය මයුුණී සහ නිලෝෂා යන ඒ පංවත් පිරිස බොහොමත්ම ශ්‍රද්ධාවෙන් තමන්ගේ ජීවිතයලට පින්දම් රැස් කරගන්න අතර බලවත් උ්‍ය ධර්මයක් කුසල ධර්මයක් ක්්‍රස් කරගන්නට ධර්මදානමය පිනන් මේ විදියට මේ පිරිස සම්බන්ධ වෙලා කටයුතු කරලා පින් ්‍රැස් කරගන්නවා. තතාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්වයන් නොඒක් ආකාරයට දුක්පීඩා වලින් வලිලා ඉන්න ව ඉන්න කොට. දුකෙන් නිදහස් වෙන්නටයි ධර්මය දේශනා කළේ. දෙවියන්ට මිනිසුන්ට මේ මහා දුක්්ගිනි ජාලාවල්වලින් නිදහස් වෙලා. ඒ ගින්නින් මිදිලා රාගයෙන් ද්වේශෙන් මෝහෙන් ඇතිවෙන ගින්න. ඒවගේම ජරාමරණ ගිින්න්නින් නිදහස් වෙලා සිසිල් බවට පත්වෙලා වාසය කරන් ශ්‍රී සද්ධර්මය දේශනා කළා පෙන්වත්නි. අදබට, අපි මාතෘ කාකට දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ දැවමින් ගින්නෙන් දවෙන රාගගින්නෙන් දවේශගින්නෙන් මෝහගින්නෙන් දැවෙන ඒ සත්වයාට අමා නිවන පිණස අමා සැනසීම පිණිස ලබාදුුන් ඉතා සුන්දර දේශනාව ඒ වගේම ඔබ ඔබගේ ජීවිතයේ නොඒ කාකාරයේ චෝදනාවලට ලක්වෙලා ඒ වගේම ගැරහීමටට ලක්වෙලා ඒවගේම අපවාද වලට ලක්වෙලා ගොඩාක් දුක්විදින්න ඇති ජීවිතවට ඒ අපවාද චෝදනා ඉදිරයේ ඔබ හඩා වැල පෙන් නඇති ඔබේ ජීවිත ඒවගේ ඔබ සමීපතම සහෝදරයා සහෝදරිය අපවාද චෝදනා ඉදිරියේ ඔබ දෙම පියෝ අපවාද චෝදනා ඉදිරයේ අඩා වැල පෙනවා දකින්න දැති ඔබේ සමීපතම යහල්වා ඔබේ සමීවතම යෙහෙළිය අපවාද චෝදනා ඉදිරියේ බොහෝ දුකට පත් වෙලා ගිනි ජාලාවක පැහෙනවා වගේ දුක්විඳනවා ඔබ ඔබේ දැසින් දැකලා ඇති පින්වත්නි මේ ධර්මය ආන්න ඒ දුකෙන් වාසය කරපු ආන ඒ දුස්කෙන් වාසය කරන මේ ලෝක සත්වයටට අනුකම්පාවෙන් හගත් බුදුරාන්සේ දේශනා කළා මේ ධර්මය ශ්‍රවනය කරන්න මේ ධර්මය හොඳට පුරුදු කරන්න මේ ගිින් එෙන් ගබර නිදහස්සන්න වෂදයක් දිව අවෂ්‍ය දෙයක් බවට පත්වෙනවා පංගත් මේ සූත්‍රයේ ද සූත්‍රයේ නම අංගුත්‍රණ කාය පංචකනිපාතයේ තියන චෝදනා කියන සෝත්‍රය තමයි මේ අපි මාතෘකා කොට ගත්තේ ඒ චෝදනා සූත්‍රයේදී භාගත් බුදුරන් වන්සේ දේශනා කරවා ඉතා විස්මිත හෙළි දරවා හොඳ ශ්‍රවණය කරමින් ඔබ ජීවිතේට මේක පුරුධ කරගත්ත සූසවාසය කරඩඒ කාන්තයම මේ මොහොතේ සිටම පුළුවන් කමල වෙනවා පින්වත්න මේ සූත්‍ර දේශනාව දේශනා කළේ සාරිපුත්්ත මහරහතන් වහන්සේ භාගවත් අරහ සම්මා සම්බුදුරයන් වහන්සේ මුලින්ම සාරිපපුත්්ත මහරහතන් වහන්සේ ධර්ම දේශනාව ආරම්භ කරනවා සැවැත්නුවර ජීත වනාරාම තමයි භාගතුන් වහසේ වැඩහිට පුුත්තයන් වහසේ භික්‍ෂූන් වහන්සේ ලට කතා කරනවා පින්වත් ආශ්මතුන් වහන්ස පිවත් ආශ්මතුන් වහස කිය භාග සාරිපුත්තු මහරාතන් වහසේ ඒ පින් අස්වාමින්න් වහන්සේ ට කතා කරනවා අන්‍යන්ට චෝදනා කරනු කැමැති චෝදක භික්‍ෂුව විසින් කරුණු පහක් තමා තුළ පිහිටවාගෙන චෝදනා කරන්න කියන කියදද කරුණු කරුණු පහක් ොදට ල්පනනා කලා බලන්න ඔබ අන්නයට චෝදනා කරපු කෙනෙක්ද අන්න අයගෙන් ඔබ චෝදනා ලබපු කෙනෙද්ද කියලසිහි කරන්න. එහෙමනම් මේ කරුණු පහ ඔබ තුළ පිහිටලා ඔබ චෝදනා කලානම් අන්න ඒ චෝදනාව ධාර්මික වෙනවා. එහෙම නැත්තං අධාර්මික වෙනවා. මෙතැන් පටන් ඒ වරද නිවැරදි කරගන්න අවස්ථාව. භාගතුන් වහසේගේ ශ්‍රාවක වූ රිපුත්තු හරහතන්ස දේශනා කරනවා සුදුසු කාලයේ දැන් කරුණු පහතමයි දේශනා කර සුදුස්කාලයේ කියන්න්නඩ ඕනකිෙන චෝදනාාව කරනට සුදුසු කාලය කරන්ඩ සුදුසු කාලේ නොවේ නොකාලේ නෙවෙයි. සත්‍ය වූ දේෙන්ම චෝදනා කරන්ඩ ඕනෑ අසත්්‍යයෙන් නෙවෙයි කරුණු දෙකයි දැන් සුදුසු කාලයේ නු සුදුසු කාලේ නොවේ සත්‍ය වූදේන්මයි අසත්‍ය වූදයෙන් නොවේ මොලොක් බසින්ම කතා කළ යුතුයි දරුණු වචනයෙන් නෙවෙේ චෝදනා කළ යුත්තේ. ඒවගේම යහපත් වූ දෙයින්ම චෝදනා කළ යුතුයි යහපත් ව දෙයින්ම කියමි අයහපත් වූ දෙයින් නොකියම කියලා ඒ කරුණ තිබුණොත් ඒක ධර්මිකයි පස් වනි කාරණාව තමයි මෛත්‍රියයෙන් කියමි දේශයෙන් නොකියමි කියලා කොච්චර සුන්දර දේශන වද පින්වත් පළවෙනි කාරණාව සහිපත් කරගණඩ සුදු සුකාලය කියනවා සුදුසු කාලය නවී සත්‍යයූ වචනය දෙවනයක සත්‍යයූ වචනයෙන් කියනවා සත්තියෙන්න්නෙවෙයි. මො මොලොක් බාසිතයෙන් මුරුදු මොලොක් භාසිතයෙන් කියනවා දරුණු වචනය එන්නෙ වෙයි කියන්නේ. යහපත් වූ දෙයක් මයි කියන්නේ යහපත් වූ දෙයකින් චෝදනා කරන්නේ. ඒවකිම පස්වනි කාරණාව මෙත් සිතන් කියනවා. ඔන්න ඔය විදිහට අන්‍යන්ට චෝදනා කරනු කැමති චෝදක භික්‍ෂෝ විසින්. පස්කරුණ තමා තුළ පිහිටාගෙන අන්‍ය අන්ට චෝදනා කළ යුතුගේනො එහෙමනම් අනුන්ට චෝදනා කරන කෙනා මේ කරුණු තුළ පිහිටලා චෝදනා කළොත් තමයි පංවත්නී ඒ ධාර්මික වෙන්නේ ඒ චෝදනාව ධාර්මික වෙන්නේ අන් ඔබ අහලතිනො සාමාන්‍ය ජීවිත අනුන්ට ඇගිල්ලක් දික්කරනකොට ඇගිලිකීයක් තමා වෙතරතිය නොවාද ආන්නේ වගේ තමයි ගි හතරක් තමන් දෙසට යොබ වෙනවා කියනවා එතුකට ඔයි සාමාන්‍යීෙන් ප්‍රතජ්ජන ලක කතාවක් නෙමි මේ දේශනාවේදී අපිට හොඳට කල්පනා කරලා බුදුරජාණන් වහන්සේ නමක් ලෝතුරා සම්මා සම්බුදුරන් වහන්සේ නක් පරිපූර්ණ අවබෝධයෙන් දේශනා කළා අනුන්ට චෝදනා කරන්නේ කොහොමද ඒ චෝදනාවකින් තමන් අනුන්ගේ චෝදනාවට ලක්වෙලා ඒකට මොහ දෙන්නේ කොමුද කියන කාරනුත් බුදුරැන් වහන්ේ දේශනා කරන ඊළඟට සාරිපුතරහතන් වහන්ේ දේශනා කරනවා මෙහිලා එක්තරා පුද්ගලය ආශ්මතිනය වෙහිලා එක්තරා පුද්ජලයෙක් කිනවා තම සාරිපුදතයන් වහසේ. කාලෙන් නොවේ අකාලයෙන් චෝදනාලැබිලා කෙපිලයින්න. කාලට නවෙේ නිසිකාලදී නවේ චෝදනා කළේ අ කාලයට නොගැලපෙන විදිහිට චෝදනා කළේ සත්්‍යයෙන් නොවේ අසත්්‍යයෙන් චෝදනා කරලා බිල තියන්නේ. ඒවගේම තමයි ලැබිල කිපිලඉන්නා මෙය චෝදනාව ලබපුගෙනා ගැන කියන්නේ මොලෝක භාෂාවෙන්නෙවෙ දරුණු භාෂාවෙන් චෝදනා ලබලා සතුටගන්නවාද නෑ කිපිලඉන්නවා. ඒළඟට තමයි යහපත් වූ දෙයින් නෙවෙයි අයහපත්දූ දෙයින් චෝදනාව ලැබලා ඒකෙන කිපිල ඉන්නවා දකින අසාරිපුෘත්තියන් වහන්සේ. ඊළඟට මෙත් සිතින්නෙවෙයි දවේශ සිතින් චෝදනා ලබලා ඒ සම්බන්ධව කිපිලාවාසය කරන අන්න එතකොට ආශ්මත්න චෝදනා ලැබි භික්‍ෂුව පස් ආකාරේකං ඔය විදිට චෝද භික්ෂුවට පස් ආකාරේකින් නොවිපිළිසරභාවය ඇතිකරගත්ත යුතුයි. චෝදනාවක් ලැබුණුොත් ඔය විදිහට විපිලිසරභාවක් ඇතිකරගන්න හොදනේ. දෙ මේ විදිහට චෝදනා ලබනුට කෙනෙක් විපිලිසරවෙන. විපිලිසරවෙනවා කියන්නේ. හිතේ දෝමනස්සේ හටගන්නවා. අපහසු හටගන්නවා ඒවගේම සෝකය වේදනාව තරහ මේ ඔක්කෝ හිතේ ඇ ඇති වෙනවා මෙන්න කෙනෙක් ඔය විදිහට චෝදනව ලබනකුට. චෝදනා ලැබුවේ සුදුසු කාලයේ නොවේ අකාලයේ කියලදැවන්න බ සාරිපපුත්තයන් වහන්සේ සිහි කරන්න කියනවා ඒ විදිහට ලැබු නම විපිලිස්සර බව ඇති කර ගන්නත් ඕන ඒවාගේ විපිලිසර නොවී සිටීමත් ඇතිකර ගන්නඩ කිය දේශනා කරන එහෙම චෝදනාවක්කාවම විපිලිසරභාවයක් ඇතිකරගත යුතුයි ඒවාගේමලිපිලිසර නොවීමත් ඇතිකරගත යුතුයි එහෙම නං අනුන්ගේ චෝදනාවක් ඉදිරියේ විපිලිසරභාවයක් ඇතිකරගන ආකාරය දේශනා කරනවා විපිලිසර නොවී සිටීමත් අනුමත කරනවා අපි බලමුූ පෙන්වරණි කොහොමද විපිසරභාවයට පත් නොවී සිටින්නේ ඒක කුසලයා කුසලා කුසලයක් කුසල සහගත විපිලිසරභාවයක් සහ අකුසල සහගතව විපිලිසර භාවය කියන කාරණ අපි තෝරා ගනිමු ආයිස්මතුන් චෝදනා ලැබ්වේ සුදුසු කාලයේ නොව අකාලයේ විපිලිසර නොවීමට ඒක කාරණාවක්න් කියලා සිහිකර ගණ්ඩෝනය දැන්ගන්න චෝදනාව ලැබෙනවා අපවා දේ ලැබෙනවා ඒ වගේම ගැරැහීම ලැබෙනවා ලැබෙනකුට කෙනා සිහි කරනවා කොහොමද සිහි කරන්නේ මේ චෝදනාව මේ අපවාදයනං සුදුසු කාලේනෙවෙයි ඒ නිසා මට මේකට හිතේ දෝමනසයක් ඇති කරගඩ දෙයක් නෑනේ කියලා මේ කෙනා දෝමනස්සේකට පත්වවෙනෑ විපිලිසරවීමට ප කාරණාවක් කරගනි නෑ මේක චෝදනාව ලැබේ සත්තිෙන් නොවෙයි අසත්තිෙන් මේ චෝදනාව ලැබේ අසත්‍යයෙන් චෝදනා කරනකුට කෙනෙකුට පුළුවන්නන් මේක සත්‍යය නොවීන එනිසා මම මේ චෝදනාව ඉදිරිී නොසැලී සිටින් ඕනෑ අසත්‍යය කරුණක් මට චෝදනා කරනකට මම නොසැලි ඉන්ද ඕන කියලා එයාගේ හිත සකස් කරගන්නවා ඒ වගේම පංගත්නී චෝදනාවල් කරන්න මෙයා මොලොක් භාෂාවකින්නන්නෙව මෙයා චෝදනා කරන්නේ ද දරුණු භාෂාවෙන් දරුණු වචනවලින් එනිසා මම මේක මට අදාලදයක් නෙවෙයි නේද කියලා විපිලි සරව නොවී ඉන්නවා. කෙන. ඊළඟට දේශනා කරනවා. චෝදනාව ලබලතින් චෝදනා කරලා තින්න්නේ මෙස්සි තින්න්නෙව ැන් කෙනෙක් චෝදනා කරනකුට අපට පහැදිලි තේරවානි ආකරෝස පරිභව අපවාද කරනකොට තේරවා මේ දේශ සිතින්ද මෙත් සි තිින්න්ද කියන කරනවා ඔන්නමගේ නොට තේරනවා. එතුටයා මේක නං මෙත්සි තින්නෙවෙයි. වෙ සිතින්මයි මේ චෝදනාාව කරන්නේ කියලා මේ කෙනා විපිලිසර නොවී වාසය කරන හිතල බලන්න දැ මෙහෙම හිතක් හදාගන්නට කොච්චර නම් ඉවසීමක් පුරුදු කරගත යුතුද අනුන්ගේ චෝදනා ඉදිරියේ එදකොට ඒ චෝදනා කරන කෙනා කෙරෙහි ද මෙම සිහිකරනකට එයා චෝදනා කරන කෙනනා කරෙහි නෙවෙයි අරබුණ එන්නේ ඒ කියන වචන වෙල ස්වභාවයට නේද. පින්වත්න මේ ධර්ම ලෝක අවබෝධ කරපු මේ පරිපූර්ණ වශයෙන් ලෝකය අවබෝධ කරපු, සාරා සංකය කල්ප ලක්ෂ පාර්මි ධර්මයම් පුරලා සම්මා සම්බෝධියට පත්වූ උත්තමයන් වහන්සේ නමකට හැර මේ විවරණය කරන්න පුළුවන් කාටද. හොදරට සිකරට පින්න්නේ බුදුකිනයුකගේ ධර්මය කොච්ච සුන්දරද. චෝදනා කරන පුද්ගලයා කරෙහි වෛරයක් අප්‍රිය අමනාප සිතක් ගැටනු සිතක් ඇති නොවන්නට ඒ චෝදනාවේ තියෙන වචන ස්වභාවය ගැන එයාසිහි කරලා කලකිරන්නට තමයිති විපියලිස්ර්භාවයක් ඇති නොකරගන්නවා මකක් නිසාද ඒ පෝ් පුද්ගලයා කෙරෙහි වෛරයක් ඇතිවෙෙන නෑ චෝදනාවේ ව කරන ස්වභාවය ගැන එයා ක ඇති කරගන්නේ එහෙම උනත්ය විපිලිස්රභාවයක් ඇති කර ගන්නේ නෑ තමා තුළ මේ කරුණු නැති නිසා තමා කරුණු වෙලට තමාට අදාල නොවනි නිසාමේ චෝදනා බැහැරගෙන වාසයකරන්නවා චෝදනා කරණය කරහි වෛරයක් නෑ පින්ංවත්න්නේ කොච්චර සුන්දරයිද මේ ධරමය මේක පුරුදු කරගන්න ඕොල පංවන්නේ ටික ටි හරි පුරුදු කරගන්නටන ජීවිතේ. ඊළංඟටසාරිපපු දරහතන් වහන්ේ දේශනා කරම පින්වත්න්නේ ආශමත් ධර්මයෙන් අධර්මයෙන් චෝදනා ලබවූ භික්‍ෂූ හට මෙන්න මේ පස් කාරණාව විපිලිසර නොබව නැතුව එ පිලිසර භාවයක් උපදවන්නේ නැතුව වාසය කරන්නට මේක උපකාරවෙනවා එහෙම වාසය කළ යුතුයි කියලා සාරිපුෘත්‍යයන් වහන්ේ භික්ෂූන් හස ප දේශනා කරනවා ඒලාගට ආයශමත්නී අධර්මය චෝදන කළ භික්ෂුවට ඉස්සල කතාකරත් අධර්මය චෝදනා කර භික්ෂවට පිබඳ දැන් ඊළඟට දශනා කරනවා අධර්මයෙන් චෝදනා කළ භික්‍ෂුවට පස් අයාකාරයකින් විපිලිසරබාව ඉපදවය යුතුයි කියනවා. පළවිනියට දේශ කර පස් ආකාරෙන් විපිලිස්ර්භාවයක් ඉපදවී යුතු නැහැ. අධර්මයෙන් මයි චෝදනා කළ තින්න හැබැයි විපිලිසර්භාවයක් ඇතිකර ගනි නෑ හිතේ දෙවිනිට දේශනා කරනවා ඒ වගේම අධර්මයෙන් චෝදනා කරනවා. අධර්මයෙන් චෝදනා කරන චෝදනාව ඉදිරි විපිලිසරභාවක් ඉපද්‍යව යුතුයි කියන හිතේ අන්න මේ කාරණා හොඳට සීකරන්න කොහොමද විපිලිසර භාවයක් ඇති කරන්න කෙනෙකොට හිෙන පුළවා එහම නංති පලවෙනි කාරණාවටක ගැලපින් ඉනැහැව කියලා. නෑ මේ ධර්මය ඉතාගැඹොරුයි. ඉතා සුන්දරයි කොටස් කොටස් වසයෙන් ටික ි තේරුම් ගන්නකොට පෙන්වත්ේ විස්තර ටික ටික බලනකොට පුද්දුම හිතන්නවා මේ ධර්ම දේශනාව. ද පිසර බවක් පලනයට ඇතිකරගන්න නැතුව ඉන්නවා දෙවිනිට ඇතිරගන්නවා ඒ තුළත් ඇතිව පි සාරපෘද්‍යයන් වහන්සේ දේශනා කනවා ආශ්මතුනී චෝදනා කළේ සුදුසු කාලේ නොේ අකාලයේෙහි ඔබට විපිලිසරවීමට ඒක කාරණාවක්. අධර්මෙන්න්නේ චෝදනා කළේ නිසිකාලේ න කාලයේ චෝදනා කළේන්න ඒ සාහිත විපලිසර බව ඇතිකරගන්ඩිකිනවා පලමුිකිී විපිලිසර බව න්න එපා මෙතන දිකි නවා අය විපිදර බව ඇතිකරගන්න කියලා. ඊළඟට න චෝදනා කළේ සත්තියෙන් නොවයි අසත්තින්මයි. ඒ අසත්්‍යයෙන් චෝදනා කරපු නිසා විපිලිස්සරව ඇතිකරගන්න. ඊළඟට විස්තරකන්නවා චෝදනා කළේ මොලොක් බාසාවෙෙන්න්නවේ රලු පරොස් වචනයෙන්මයි චෝදනා කළේ නිසා විපිලිසරවීමට ඒක කාරණයක් ඊළඟට මෙත් සිතින් ඊලකට දේශනා කන්නවා යහපත් දෙයින් නොවයි අයපත් දෙයින් මයි චෝදනා කළේ කියලා ආන ඒක විපිලිසරවීමට කාරණාවක්. මෛත්‍රයෙන් නොවයි දවේශයෙන් මයි ගැටුණු සිතෙන් මයි චෝදනා කළේ ආන්න ඒක නිසා විපිලිසර බව ඇතිවැඩ එක කාරණාවක් කියනවා. එහෙමනම් මෙතන් දිවිස්තර කරන්න පින්වත්න විපිලිස්සර බවක් ඇති වෙන්නට තමන්ගේ හිතේ හේතුවක් වෙන්නේ. මේ චෝදනා කිරීමේ ස්වභාවය මිසක් චෝදනා කරපු පුද්ජලයා පිළිබඳව නෙවෙේ මෙන්න මේ කාරණාව හු දර්ට් ඉස්මතිවෙනවා ඊළඟට දේශනා කරන පදේ ඒ හරිම පැදිි දැක මොලිම බලපකෙනෙකට මේක පුදුම හිදෙනවා පලවෙනිට මෙහම දශනා කළ ආයත් වෙනත් එකක් දේශනා ගනාා ඒක සම්බන්ධවෙෙන් නී ළඟට පින්වත්න්නේ අධර්මයෙන් චෝදනා කළ භික්‍ෂුවට මේ පස් ආකාරයමි පි සරභාව ඇති වෙනවා ඒ ඇතිවෙඩ හේතුවමකක්ද ඒ අයුරින් තවත් භික්‍ෂෝකට තමුන් අභූතියෙන් චෝදනා නොකළ යුතුයි කියලා හිතන පිණිස තමයි විපිලිසර බවක් ඇති කරගන්නේ එහෙම නැතුව ඒ චෝදනා කරන පුද්ගලයා පිළිබඳවත් කණ්ඩායම පිරිස ගැනවත් නෙවෙයි විපිලිසර බව ඇතිවන් ඒ චෝදනාවේ ස්ොභාවය පිළිබඳු කොච්චර සියුම්ම මනසට කතා කරනත් මේ ධර්රමය පින්න්නේ එකට ඔබගේ ජීවිතයේ අපි අවර්තමානය අපි ජීවත්වන මේ සමාජයේ අපි ජීවත්වෙනකට නොයි කාකාරයේ චෝදනා ලබනවා. ඔබ විිතරක් නෙවෙයි පින්වත්න්නේ බහෝ දැන උගත් බොහෝ සීලයෙන් දුතයෙන් ගුණෙන් යුක්ත වූ ශ්‍රමණය අන්ව වහන්සේලාත් නිරන්තරයෙන්ම ඔය විදිහටම චෝදනා ලබනුව අපවාද ලබනවා ඒ ශ්‍රමණයන්වහන්සේලා මේ ධර්මය පුරුදු කරර පුරුදු කරකර තමන්ගේ ජීවිතය සුන්දර කරගන්නවා. සාරිපුත්ත මහරාතන්වාසගේ මේ දේශනාව සිහිකරරා සිහිකරකරා ඉතා නිහඩව ඒවට ප්‍රති උත්තර නොදෙහි සමහර විට. නිහඩව තමන් මේ ධර්මේ පුරදු කරගන්න ශ්‍රමණියෝ වර්තමානීත්තිඉ වො පිංගත්. ඒවගේම ගිහි පිරිසත් අතර මේ ධර්මය පුරදු කරන වි හාහල පරිසක්කින්නවා. අන්න ඒ පිරිස අතරට පෙන්ගක්නිය ඔබත් එකතු වෙන්න. සුන්දර පිරිස අතරට එකතු වෙලා සුන්දර ගමනක්ක යන්ඩ සූධනාගණඩ පින්ගති. ඊළංගට භාගතුන් වහන්ේ දේශනා කරනවාසාරිපපුත්තයන් වහසේ දේශනා කන්නවා. ධර්මයෙන් චෝදනා කරන ලැබූ භික්‍ෂවාට පස්ස ආකාරයෙකෙන් විපිලිසර බව ඇතිකර ග්ඩ කියෙනවා කලින් කතා කළේ අධර්මයෙන්. දැන් ධර්මයෙන් චෝදනා කරන භික්ෂවාට පස්සාආකාරයෙන් පළවිනිටිකි නෝ විපිලිසර බව ඇතිකර ගණ්ඩෝනනි ඉපදවා ගණ්ඩෝනැ කියනවා ර්මයෙන් චෝදනා කරනවා කැනකොමද කාලයහි නො අකාලයේ නොවෙයි සුදුසු කාලයම චෝදනා කිරීම අසත්යෙන් නොවෙයි සත්‍යයෙන් චෝදනා කිරීම එක ධර්මයන ඊළඟට රලු වචනයෙන් නොවෙයි බුරුදදු මොලොක වචනෙන් චෝදනා කිරීම ඊළඟ කාරණාව තමයි යහපත්දයින් චෝදනා කරනවා යහපත් දෙ නවේ මේ ධර්මය මෛත්‍රයෙන් චෝදනා කරනවා මෛත්‍රී සිතක් නැතුව නොවී ඔන්න බලන්න එතුවට එහෙම චෝදනා කරන භික්‍ෂුවට ඒකට එහම චෝදනා කිරීමට කිනවා ධර්මයෙන් චෝදනා කිරීම ධර්ම ධර්මානුකූලුව ධර්මානුකූලුව චෝදනාව කලා කියලා කියනවා එතකට කොමද ධර්මාණුකූලව චෝදනාවක් කරනකොට විපිලිස්සර බවක් ඇති කරගත යුතුයි කියේ නොව උපදවා ගතයතුයි කියනවා සාරපෘතියන් වහන්සේ කෙනකොට හිතෙන්ට පුළුවන් ධර්මයෙන් චෝදනා කරනකටත් විපිලි සරභාවයක් ඇති කරගන්න වන ඒක හොඳනෑනවද කියලා ඒමනවේතුකොට හිතන්නතියන්නේ මේ ධර්මය ඊළංඟ ධර්ම පර්යායෙන් උන්වහන්සේ ලස්සට විස්තරකන්නවා ආජමතුන ධර්මයෙන් චෝදනා කරනු ලැබූ භික්‍ෂහට මේ පස්කා ආකාරයේ විපිලිසරබව ඉපදිව යුතුයි කොහොමද ආස්මතුන ධර්ම ධර්මයෙන් චෝදනා කළ භික්‍ෂුව පස් ආකාරයක නොවිසිලල් බවු ඉපදි යුත්තේ න. කොහොමද නොවවිසල බව පදිවයත්තේ විපිලිසර නොවීම ඉපදිවීයුත්තේ තමා තුළ මේ දුරුවල ගුණ තිබුණා. තමන් යම්කිෙසි දුරුවල ගුණයක් නිසා වරදක් කලා අනන් ඒ වර්දට සබ්‍රහමචරීන් වහන්සේලා වැැදීති භික්‍ෂූන් වහන්සේලා වෙන්න බලුවන්. ර්මදර විනේ දර ව්‍ය විසාරද භික්ෂ න්හන්සේලා අරභික්ෂට චෝදනා කරනවා කොහමද චෝදනා කරන්නේ උන්වහන්සේලා ව්‍යයක්තයි උන්හන්සේලා විශාරදයි න්හන්සලා විනය ගරුකයි ධර්ම ගරුකයි අන්නේ නිසා චෝදනා කරන්නේ අකාලයේ නොවේ කාලේමයි වරදකටයි භික්ෂුවකට චෝදනා කළේ ඒ චෝදනාව කොහොම චෝදනාාවදද සුදුසු කාලේ තමයි චෝදනා කරන්නේ කාලයේ සුදුසු කාලේ අපි හිතුවොත් මෙහෙම යම් කිසි වරදක් කරලා ඉන්න භික්ෂුවක් ඒ භික්ෂුව කෝපේ ඉන්න වෙලාවක් වෙන්න පුළුවන් වරදක් කරපු කෙනෙක් වුනත් කෝපයටට පත්වෙච්ච වෙලාවෙදිී කියනවා මෛත්‍රීං වන්නට පුළුවන් චෝදනාව කරන්නේ එම නැත්තං කාලයේ ට කෝපයට පත් වඋු කාලය කාලේ වෙන්න නෑ ඒක නොකාලය කෝබට පත්විච්ච කෙනාට අර්ථය තේරෙන ධර්මය තේරයන්නේ කුද්දෝ අත්තං නජානාති කුද්දෝ ගම්මංන පස්සති අන්දන්තමිදන් තදාහූති යංකෝදෝ සහසේ නරා ඒ වෙලාවට ධර්මය කිවටයාට ඔලෝට යන්න හතල බලන් ඔබ දවේසයටට පත්විච්ච වෙලාවකදී බටවර ඇවෙල්ලා ගුණ ධර්මයක් කියලා දෙෙන්ඩ ආාවෝත්. ඒත් ගුණ ධර්මය ඔබේ හිතට යනවද යන්න නෑපිවත්නි. ඒකට හේතුවමකක්ද තමන්ගේ හිත දවේශයෙන් යට වෙලා. නීවරණය ව්‍යාපාද නීවරණය බලවත් වෙලා ඒ නීවරන සහිත හිතට නීවරණය මැඩගත්තු සිතට ධර්මයකිවට යන්න පිංවත්. අන්න ඒ වගේ සුදුසු කාලය වෙනවා අකාලේ නොුවෙන් සුදුසු කාලියම කියන්නේ නම් ඒ භික්ෂුව යම් වරදක්කරපු භික්ෂුවක් නම් ඒ සුදුසු කාලයවෙන්න ඒ භික්ෂුව කෝධයෙන් තොරව වාසය කරන වෙලාවට. දවේශයෙන් තොරව වාසය කරන වෙලාට රාගේයට පත් වෙලා නැතිව වාසය කරන වෙලාවට ඒවගේ මෝහේ නැති වෙලාවටඒ භික්ෂුව සාන්තව නිවී සැසිල්ලි ඉන්න යම් හොතක් ඇද අන්න ඒ වෙලාව තෝරගන්නවා නුවනික් සබ්‍රහමචාරරින් වහන්සේලා ඒ සමාරට දහම් කතාවෙන් අආවාද කරනා වෙන්න පුළුවන්. ඒ දහම් කතාවෙන් අවවාධ කරනකුට වරදකරපු භික්‍ෂුවට තේරනවා අනේ මම මේ වගේ වරදක් කර අනේද. මේ විදිහට මම චෝදනාව ලබනවනේද මේකනම් මංකරගත්තේ මගේ ජීවිතයට නොගැලපෙන දෙයක් අන්න එයා විපිලිසර බව ඇති කරගත්තා. කාලයේ දිතමයි චෝදනා කරන්නේ කාලේ වෙන්නෙහිෙනං භික්ෂුව හොඳට බලනවා චෝදනා කරන්නට කලින් මෙයක් මොනවගේ තත්ත්වයක දන්නේ එහෙමනැත්තං හිතන්න ඔබ ඔබගේ දරුවෙකුට අවවා දනු ශවාසනා කරනවා දරුවෙක් යම ආකාර අකීකරවාසය කරනවා න එහමනැත්තන් තමන්ගේ ස්වාමයාට යම් කිසි අවාදයක් චෝදනාවක් කරන්න තියෙනවා නම් චෝදනාවක් යන්න මිතනද වරදක් තියෙනවා සකසා ගණ්ඩ යම් කිසි ඉල්ලීමක් කරුණාවෙන් මෛත්‍යයෙන් ඔබ මන තරං ආදරයෙන් කරුණාවෙන් කතා කළත් මේ කියන ධර්මානුකූලවම චෝදනා කළත් ඒ කෙනා ඒ චෝදනාවට ලක් වෙන කෙනා තරහට පත් වෙලා ඉන්නවානම් ද්ේශ සිතින් ඉන්නවානම් එහමෙනත් නම් යා රාගෙන් මත් වෙලලා ඉන්න වෙලාවක්නම් මෝහේ වෙලිලා ඉන්න වෙලාවන බලවත් ලෙස පින්වත්න මේ පංච නීවරණයන්ග බැටකමින් ඉන්න වෙලාවක් ඒ කියන්නේ කාමච්ඡන්ද කාමියන් තුළ හිත බැසගෙන ව්‍යාපාද තීනමිදයා නිදි මතේ නං ඉන්න කියන වෙලාට මොන තරම් කිව්වට එයා ගවලුවට යන්නේ. ඒමනැත්තං උද්දච්චකුක්කුච හිත විසිරිලා ධර්මය ගැන සැකය විචි කිච්චා ධර්මය කියන දේවල් පිළිබඳ සැක තියෙනවාන අන්න ඒනනාට කොච්චරු දේවල් කිවත් වගේ ධර්මාණු කොළ වුනත් ඒක කාලය වෙනිිනේ. කාලය වෙන්න හිනං කෝොමද ඒ කියෙනා බොහොම සංසුන්ව යම් හෝතක න්න ඕන අන්නේ වෙලායට චෝදනාව කරවා. මේ චෝදනා කරනවා කියෙන කාණ පින්වත් ර්ථමානයේ භාවිතා කරන්නේ ඉතව කෙනට ආකෝස පරිභවකිවීම ආවුදයක් හැතියට. අපිහෙමනම් අනුන්ට චෝදනා කරනවා කියන කාරණාව ආවුදයක් කැටියත්තට අනුන් පාලනය කරන්න අනුන්ව තමන්ගේ යටතට පමුණවාගැනීම චේතනාවෙන් යම් කෙනෙක් චෝදනා කරනවා නම් පිින්වත්න්නේ එතනදී සතාගත ශ්‍රී සද්ධර්මයට අනුව එයා චෝදනා කරපු කෙනෙක් නෙව එයා පලිගන්න කෙනෙක් බවට පත්වයවා. එක ටික කරන කෙනෙක් බවට පත්ව වෙන මොන තරන් ධර්මයානුපුළො කිව්වක්. එනිසා මේ කරුණු ගැන හොඳ අවබෝධයකින් හොඳ තේරුම් ගැනීීමමකින් අපි මේ පුර්දු කරන්නට ඕනකම තියෙනවා. එහෙම නැතුව පුර්දු කරගත්තත් ධර්මයේ නාමෙන් කෙනෙක් අධර්මය පුරදු කලා වෙන ර්ම නාමයෙන් ඔබ කැමති අධර්මය පුරදු කරගන්නටද ධර්මය නාමෙන් ධර්මය පුරදු කරගන්නටද. අන්නන්නේ නි සෆංවත්නේ ධර්මයේ නාමෙන් ධර්මයම පුරදු කරගන්නට අන්නට චෝදනා කිරීමේ දී මොදට කල්පනා කරන්න මෙන්න මේ කරුණු පහ පිළි බඳව. ඊළඟට සුදුසු කාලයේදී චෝදනා කරන්න කියනවා ධර්මානුකෝලව නොසුදුසු කාලයේ නොවේ එතකොට යමෙකුට චෝදනාව ලබෙනකුට භික්ෂුව විපිලි සරවෙන්ඩ කියනවා එයා සුදුසු කාලේදී තමයි චෝදනාව ලැබී සුදුසු කායෙන් තොරවනවේ සුදුස කාේදදි චෝදනා බනුකට එයා විපිලිසර බව ඇතිවවෙන්නේ හොමද අේ මගේ වරද මට පෙනුණම් මමකරපු වරද පෙනුුණා. ඒනිසා තමන් කළ වරද පිළි බඳවක්මයි ඒ චෝදනාවිදියා විපිලිසර බව ඇති කර ගන්නේ. ඊළඟට ලැජ්ජාව බය කියන කාරුණා දෙක ඉදිරිට ඇල්ලා. මන්ගේ සබ්‍රහ් මචාරීන් වහන්සේලා ඉදිරිී එයා ලැජ්ජාවට පත්වෙනවා තමන්ගේ සබ්‍රහ්මචරන් වහන්සලා ඉදිරි ඒ භික්ෂුව බහට පත්වෙනවා පව ඉදිරියේ බහට පත්වෙනවා පෙන්වත්න ගිහි ඔබට තමන්ගේ දෙමව්පියයේ ඉදිරිී ඔබ ලැජ්ජාවට පත්වෙනවා ඒ ලැජාවකිනික තිබිය යුතු දෙයක් තමන්ගේ දරුවන් ඉදිරි දෙමව්පියන්ට ලැජ්ජාව බිය තිබ යුතුදයක් දෙයක් තමගේ බිරිද ඉදිරියේ ස්වාමයාට ලැජ්ජාව බයතිබියුතු දෙයක්. ස්වාමයා ඉදිරියේ බිරිධට ලැජ්ජාව බයතිබියුතු දෙයක්. මෙන්න මේ ලැජ්ජාව බය නිසාමයා කාලෙ නොව සුදුසුක අකාලේ නුවයි සුදුසු කාලයේ චෝදනා ලබනකොට එයා විපිලිසර බවට පත්වෙනවා. ඒ විපිලිසර බව ආපහු ඒ වරද කරන්නට එයා නැවතර පොළොඹ අන්න්නේ නැතු වෙලාය කියන් විපිලිසරුුණා කියයන්නේ හඬා දොඩා වැලබෙමින් නොකානොබි කාමරේට්ගිහිලා දොරවාගෙන වාසය කිරීමන වේ මෙතනද. මේක නුවණින් ගන්න නෝනි දෙයක් පංගලත්නි. ඊළඟට සාරිපුත්්්‍යයන් වහන්ේ දේශනා කරනවා ආශ්පතුන් චෝදනා ලැබි අසත්්‍යයෙන් නොවේ සත්්‍යයන ඔන්න සත්‍යයෙන් චෝදනා කලා තියන මේක බොරු මේ මට බොරු චෝදනා කළා කියලා ඒ භික්ෂුව නැවත චෝදනාර තැනට ආපෝ චෝදනා කරන්නේ නෑ. සත්තියෙන්ම චෝදනා කලා කියන. ඊළඟට අසත්්‍යයෙන් චෝදනා කළේ නෑ. ඒවගේම දරුණු වචන එන්න වෙයි මුදු මොලොක් භාසාාවෙන් ව මුදු මොලොක් වචනයෙන්මයි තමන්ට චෝදනා ලැබුණේ. ඒ නිසා අනේ මේ අය මට අනුකම්පාව පිණිසු. මේ අයමට අනුග්‍රහ පිණස. මේ විදිහට මේ ස්වාමන් වහන්සලා මට චෝදනා කරනවා අනේදගේලා පින්වත්න චෝදනා කරන කෙනා කෙරෙහි අල්ප මාත්‍රවූ දවේශ සිතක්. පටිග සිතක් උපත්්ද අන්නේ නැතුව. තමාගේ වරද දැක දැක ඒ වරදර චෝදනාව වරදට ගරහමින් එයා විපිලිසර වෙනවා වරද පිළිපඳව. වරද පිළිබඳු විපිලිසර වුණ කෙනාට තමයි පින්වත්න පුළුවන් කමලබෙන්නේ ඊළඟට ඒ වර්ද නොකර සිටින්නද එහම නැතුව වර්ද වහාගන වරද සඟවාගඉන්න කෙනාට නෙවීමක ඇතිවන්නේ ඒ වගේම ඒ භික්‍ෂූන් වහන්සේලා වැඩිහිටි භික්‍ෂූන් වහන්සේලා චෝදනා කරනවා වර්ධ කරපු එමනං සබ්‍රම චාරණන් වහන්සේ චෝදනා කරනවා වර්ධකරපු කෙනට කොහොමද ධර්මයෙන් චෝදනා කරනවා අධර්මයන්න වේ ධර්මය කියන්නේ පින්වන්නේ ධර්මාණු කොළුව කියන්නේ ඒ නිවැරදි දේ තුළ පිහිටලා ධර්මයට යොමු කරන අදහසින් අධර්මයන්නවෙයි පලිගැනිීම චේතනාවක් එහමනැත්තං කලින් ව වෙනත් දවසක කරපු ගොඩක් කාලෙකෙන් කරපු අරදකට තමන්ගේ හිතේ දුවේ තර්හා ඇති කරන හිත ඇතුළ තියාගරන්න පැසෝමින් ඉදලා අවස්ථාව ලබූ වෙලා මම හොඳ දෙකක් කියන්න ඕන කියලා එහමන වේ පින් හිමදහසසිකින්නෙ එක කියන්නේ සුඳදර වූ සිත්්තියෙන ශ්‍රාවක සංඝආටමය දුන්නු අවවාධනු සාාසනප පින්ගටන ඔබේ ජීවිතයට පුරදු කරගන්න ධර්මයෙන්මයි මේ චෝදනා කරන්නේ අධර්මයෙන්න්නවෙයි මේ ධර්මානු කූලයි ඒ කියන්නේ උදාහරණයක් වචයෙන්ගත්තුත් හිතන්න ඔබගේ ස්වාමියයා කෙනෙක්ෙ ස්වාමි පුරුෂා එයා ගෙදරාව බිරිධ සමහරවිට චෝදනා කරනවා ඔබ මේ මේ දේවල් කළේ නෑ ඇයි මේව නොකර හිත සමහරටය වැරදදිවල් තා පහසුේ ිල මුදල් උපයන්න්න තියනෙන වැරදි අයිතා ක්‍රමවලින් මුලි මුදල් උපේන්ට තියෙනකොට ස්වාමියයා ධර්මිකව මිල උදල්ලඋපේනවා විරිඳ සහරට චෝදනා කරනවා මේ උදාාරණයක් චෝදනා කරනකොට ස්වාමයාන්ට කල්පනාවෙනවා මේක මම ධර්මීෙන් ම දධර්මි තුළ පිට ලයිඉන්නෙ කනෙක් අධර්මයෙන්ෙවෙයි. එනිසා මෙයා මට අධර්මයෙන් චෝදනා කරනවා. නිසා මම මේක පිළිගඩට ඔන්න කියයා චෝදනා කරන කෙනනා කෙර හිනවෙයි විපිලිසර භවඇතිවන්නේ චෝදනාව කරහි මම කවදාවත් මෙවැනි දෙයක් කරන්නේ නෑ කියලලා ඇත්ය සංහර වෙන්න. මෙතනදී අපි කතා කරන්නේ ධර්මයෙන් චෝදනා කරනවා අධර්මයෙන් යෙවෙයි එනිසා ධර්මාණුකූලව නොසිටීම පිළිබඳවයි අරභික්ෂවට චෝදනාවතියෙන්නේ අධර්මයටයාම පිළිබඳ ඕනෙවෙේ. ඒ නිසා චෝදනාව ලබන කෙනා ඒ කාරණාවට සංවේදී වෙනවා එයා තමන්ගේ වර්ධ සකස් කරගන්නවා. ඒවගේම අන්නයටත් මේ කියනකොට තමන් චෝදනා කරනකොට තවත් කෙනෙකුටට එයක් මේ විදිහටම චෝදනා කරනවා. මේ කරුණු ධර්මාණුකූලෝ චෝදනාව කරනවා. ඒ වගේ මේ මෛත්‍රී සිතින් කරනවා දේශව සිතින්නනව මෙන්න මේ විදියට ධර්මානුකූලව කරන චෝදනාවදී විිපිලි ස්රභාව ඇති කරගන්න පින්වත්නි. තමන්ගේ වරද සකස් කරගෙන නිවැරදි සාර්ථක පුද්ජලයක්වෙන්. ඊළඟට සාරපපුද්්‍යයන් වහන්සේ දේශනා කරනවා පින්වත්න්නේ චෝදනා කළේ අකාලේ නොවේ සුදුසු කාලේ ඒකත් මොකදදෙනම්. ධර්මයෙන් චෝදනා කිරීමක් ඒක විපිලිසර නොවීමට හේතුවක් වෙනවා කියලා එතන දි දේශනා කරනවා විපිලිසර නොවී සිටින්න. විපිලිසර වෙන්නත් කියීනවා මේ කාරණාවවෙද විපිලිසර නොවෙන්නත් කියනවා ධර්මයෙන් චෝදනා කළා අධර්මයෙන්නෙවෙයි ඒවගේම සත්‍යයෙන් චෝදනා කළා අසත්්‍යයෙන් නෙවෙේ ඒනිසා මම විපිලි සර බවක් ඇති කරගන්නෙනෑ. ඒවගේම මුරුදු මොලොක් වචනයෙන් චෝදනා කළා දරුණු සැරපරුස වචනයෙන් නෙවෙයි ඒවගේ ධර්මයෙන් චෝදනා කළ අධර්මයෙන් නෙවෙයි මෛත්‍රියෙන් චෝදනා කළා දවේශයෙන් නෙවෙයේ කියලා ඒ කරුණු නිසා මම විපිලිසරවෙන්නට කාරණාවක් නැෑනේද කියලා භික්ෂුව සංගර වෙනවා. එතකොට අපි කතා කලි ධර්මයෙන් කරන චෝදනාවත් විපිසර වන්න තියෙනවා ඒවගේ විපිලිසර නොවී සිටිට තියෙනවා. වෙපිලිසර වෙනවා කියන්නේ හිතේ දෝමනස්සේ හටගෙන අපේ අමනාප භවකින් හිතේ යම්කිසි ද එතන දෝමනස්සේ කියන් එතනද තමගේ කරපු වර්ද පිළිබඳව සතුට පත්නොී සිටීම ම විපිලිසර බවවා කියන්නේ එහෙම විපිලිසර වෙනවා චෝදනාව ධර්මයෙන් චෝදනා කරනකුට තමන්ගේ වරදටයි එයා ගරහන්න චෝදනා කරනක නනාටනෙවේඒවගේම ධර්මයෙන් චෝදනා කරන සතුට පත්වෙනවා අනේ මේ ස්වාමින්න් වහන්සේලා මේ අය මට ධර්මානු කුල්ලො මෙත් සි තින්නේ දරුණු කියන්න කොච්චර හොඳ පිරිසද්දවෙඉන්නේ පිරිසාතර සමග වැඩෙන හපිවන්නේ ඔබේ නිවසේ සමගිය වැඩෙන්න්න ඔබේ නිවස සමග ඒවගේ වැඩ කටයුතු කරන කාර්යාලය හෝ වැඩ කරන ස්ථානය සමග වාසේ කරන්න. යහු එහිළියන් මිතුරු මිතුරයන් සමගව ඇසරු කරන්න පින්වත්නි මේ ධර්මය පුදුමා කාරදිටපකාරවෙනවා. තතාගත බුදුරජන් වහන්සේ දේශනා කරනවා පින්වත්නි මේ කළහාකිරීන් පිළිබඳව. අගුත්තර නිකායි පලවෙන් පොත් වහන්සේගේ දේශනා කරනවා යස්සං භික්කවේ දිසං යම් දිසං බික්කු බණ්ඩන ජාතා කළහජාතා විවාද පන්නා අන්‍ය මඥන් මොක විසතති විසුදන්තා විහරන්ති යම් ප්‍රදේශයක පින්වත්මහනන යම් ප්‍රදේශයක භික්ෂු පිරිසක් ඉන්නවා නම් බණ්ඩන ජාතා කළහ ජාතා මේ පිරිස නිතරම රන්ඩු දබර වෙන වනම් බණ්ඩන ජාතා ඒවගේ කළහ ජාතා ලකෝලා හා කරගන්නවා න අන්‍යමනඥන් මොක විසත්තිී විතුදන්තා විහරන්ති මොක විසත්තිය කැන්නේ මේ වච්චන නැමැති දරුණු ආයුද දරුණු ආවිද වලින් එකිනිකාට ඇනගන්නවා නමඥ මොක විසත්තිී විතුදන්තා විහරන්තිී ඔය විදිට වාසය කරනවා ඔන්න ඔය විදිහත වාසය කරන කෙනා මනසිකාතුම්පි මේ භික්කවේ ඒ සාධසා පෙන්වත් මහනනී තතාගතයන් වහන්සේට ඒ දිසාවවත් මෙිනෙහි කරනකොට මනසිකාතුම් පිමේ බික්කවේ ඒසා දිසා න පාසු හෝතී නිට්ට මෙෙත්ත ගච්චාමේ තාගතයන් වහන්සේට පහසුවක් නෑ කියනවා. ඒ ර්ඩු දබර වෙන අනුන්ට නපුර වචන කියමින් එකිනනික් නාට චෝදනා කරගන්න අය ගැන සිහි කරනකට තතාගතයන් වහන්සේට පහසුනෑ කියන. නිට්ට මෙත්ත ගච්චාම තාගතයන් වහන්සේ ස්ථාන වලට වැඩම කරන්න කියනවා ඊළඟට භාගතුුණා සිද එතනා කනවා පගේව ගන්තුන් නිට්ටම මෙත්ත ගච්චාමි අධ්‍යාතය ආයස්මන්තෝ තයෝ ධම්මා පජහිංසු තයෝ දම්මා බහුලමකන්සු ඒ භික්ෂූන් පිරිස ධර්මතා තුනක් තමන්ගෙන් අත්හැර ගන්නවා ධර්මතා තුනක් තම බහුලෝ පුරුදු කරගන්නවා කියනවා. කිය අදද ධර්මතා වටිනා ධර්මතා තුනක් ඒ භික්ෂු පිරිස කහා්‍යවාද කරන පිරිස රණ්ඩු දබර වෙනනි පිරිස වටිනා උත්තම ව ගුණ ධර්ම තුනක් නැති කරගන්නවා තමන්ගේ ජීවිතයට අහිම කරගන්නවා අහිම කරගෙන බොහෝ දුක් විපාකලට පත්වෙනවා. ඒ වගේම බහුලෝ පුරුදු කරගන්නවා කියනවා තවත් ධර්මතා තුනක් කත මේ ඉලට දෙසනක නො අත්වම මේ තයෝ ධම්ම පජහිංසු මොනවද මේ තමන්ගේ අහිමි කරගන්නා ධර්මතාතුුණ නෙක්කම්ම විතක්කං අව්‍යාපාද විතක්කං අවිිහිංසා විතක්කං නෙක්කම්ම විතර්කය කියන්න පින්වත්න ශ්‍රේෂ්ට වූ උත්තම දෙයක් ඒවගේම නෙක්කම විතර්කයේ ඒ අය තමන්ගෙන් බැහැර කරගන්නවා තමන්ට අහිමි කරගන්නවා නෙක්කම විතර්කය ඒළඟට අවිහිංසා විතක්කය නැති කරගන්නවා අව්‍යාපාද වික්කයේ නැති කරගන්නවා මේ උත්තම දේවල් තමන්ගගේ නැතිවෙනට පින් වසනී තමන්ට මේ ලෝක අහිමෙන්ට තියෙන සියලු සම්පත් අහිමලා යනවා. ඒළඟට තයෝ දම්මේ බහුලමකන්සු තවත් ධර්මතා තුනක් බහලු වචෙන් පුරදු කරගන්නවා මනොවාදේ ඒ කාම විතක්කං ව්‍යාපාද විතක්කං විහිංසා විතක්කං. කාම විර්කය ව්‍යාපාද විතර්කය විහිංසා විතර්කය බහුලෝ පුරුදු කරගන්නවා. අහිමි කරගන්න නෙක්කාම විතක්කය අව්‍යාපාද විතක්කය අවිහිංසා්‍යාදන විතක්කය. බහුලව කරගන්නවා මොනවාද කාම විතාර්කය, කාම විතර්කයන් බහුල කරගෙන බහව කරග බොහෝ අකුසල් කරගෙන මේ ලෝකයේ දුකෙන් දුකට පත්වෙනවා. ඊළඟට ව්‍යාපාද විතක්කය, බහුල වශයෙන් පුරුදු කරගෙන ලංකරගන්න දුකට පත්වෙනවා. ඒ වගේ විහිංසා අනුන්ට හිංසා කිරීම සිතුවිලි ඇතිකරගෙන බහුල වශේෙන්දුකට පත්වෙනවා. පින්වත්න ඔබේ නිවසේවෙන්න පුළුවන් මේක ඇතිවවෙන්නේ. පින්වත්න ඔබ වැඩරන ආයතනය වෙන්න පුළුවන්. ඔබගේ යාහළු මිතුරන් අතරවෙන්න පුළුව. මෙන්න මේවා බැහැරකර වාසය කර ගත්තොත් මෙන්න මේ කරුණු පුරදු කරගත්තුොත් පින්වත්න්නේ මේ තතාගත ශ්‍රීසා ධර්මය ඔබ ඔබගේ ජීවිතයට පුරගර ගත්තතාාවෙනවා පුරදු කරගත්තාාව වෙනවා. ඊළඟට ආයිස්මතුනි සාරස් පුදු්‍රහතන් වන්සේ දෙසන කනො යිස්මතුන චෝදනා ලැබවල ඉන්න භික්ෂුව චෝදනා ලැබු පුද්ගලයා විසින් සත්‍යයහිත් නොකිපෙන බවහිත් ඒවගේම සත්‍යය ධර්මය දෙක තුළ පිහිට සිටියයුතුයි කියනවා ඔන්න මතක තියගැන් පින්වත්න්නේ චෝදනා ලබනවනං ඔබ ඒ පුද්ගලයානං ඔබ ඔබ විසින් පුරුදු කරගණ්ඩ කියනවා කරුණු දෙකක් නවද මේ කරුණු ොදට මතකතියාගන්නට ඔබ කරුණු මේ කරුණු දෙක තුළ පිහිටලා මේ කරුණු දෙක පුරුදු කරගත්තුොත් ඔබගේ ජීවිතයට පින්වත්න්නේී ඔබ සාර්ථක පුද්ජි ලෙක්කෙනවා ලෝකයේ අපවාද ගැරහිලි චෝදනා ඉදිරයේ මිගරාජයකු නොබියවාසය කරනවාගේ ඉන්ද්‍රකීලයක් වගේ නොසැලී වාසය කරන්නට පුදුමාකාර සහයෝගයක් උපකාරයක් මේ ධර්මි තුළින් ඔබට ැබෙනවා ෆිංවත්න. එක නිසා මේ ධර්මතා දෙක ඉගෙන ගන්න මොනවාදයක සත්‍යයත් නොකි පෙන බවත් හොඳුවට මතකතියාගන්න මොනවාදේ ධර්මතා දෙක සත්‍යයත් නොකි පෙන බවත් ඔබ මොන තරං චෝදනාවලට මොනතරං අපවාදවලට මොන තරම් ගැරහිලිවෙට ලෝකයේ භාජනය වනත්උළු ලෝකයේ මේකතු වෙලා ඇගිලිදික් කරලා ඔබට චෝදනා කළත් පෙන්වාත්නී ඔබ තුළ මෙන්න මේ ධර්මතා දෙක තියෙනවා නම් ඔබ සාර්ථක කෙනෙ ඔබට කිපෙන් නැතුව වාසය කරන්න පුළුවන් කොහොම දෙදගේ ධර්මතා දෙක සත්‍යයහි පිහිටන් ඒ වගේ නොකිපෙන බව තුළ පිහිටන් සත්‍යත් නොකිපෙන බවය හිච්චාන මේ ධර්ම දෙකක් තුළ මම පිහිටා සිටිමි කියලා නිතර සිහිකරන්න කියනවා. පින්වත්නය ඔබ සිහිකරන්න ඔබ මොන තරන් චෝදනා ලබපු නොලබප කෙනෙක් මේ ලෝකේ නැෑනේ චෝදනා ලබපු ගැරහිම් ලබපු අය අතර ඉන්නකොට මෙන්න මේ ධර්මතා දෙක පුරුදු කරන්න මොනවාද ධර්මතා දෙක සත්‍ය ඒ පිහිටන්න නොකිපීවාසය කරක් අර සත්‍යයේ පිහිට නොකිපී වාසය කරන්න අපි කලින් කතා කරපු ආකාරයට තමන් හිත පුරුදු කරගත්තොත් මෙන්න මේ කියන ධර්මයට ඔබට පැමිණවාසය කරන්න පුළුවන්කම ලැබෙනවා ඔය විදිහට වාසය කරන්න පුළුවන් කම ලැබෙන ඟට ාගතතුන් වවාන්සි දේශන කන්න මේ වෙලාවේ සාරිපපුත්තේනී ඔබ විසින් ඔය අයුරුවින් පැවසුවත්න් මේ හතැයිම් හිස්පුරුසියෝ ඉන්නවානුව. ඒ පැදකුණකොට පිළිගන්න නෑන ඔන්න බලන්න ඊ ළඟට තියෙන කාරණාව. දැන් අපි මේ ධර්මය මේ විදියට දේශනා කලාට කෙනෙකොට හිත එෙන්න්න පුළුවන් ඔය ඔය දිහටම කරන්න පුළුවන්ද ඔය කියන විදිහට කෙනකට කරන්න පුුවන්ද කියලා කෙනෙකටහිට එන්න පුළුවන් ඒකයි භාගතතුන් වවාන්සි දේශනා කරන සාරිපපුත්තයනි? ඔබ විසින් ඔයා අයුරෙන් පැවසුවත් ඔය කාරණාව ඇතැම් හිස් පුරුෂයෝ එය පැදකුණු කට පිළිගන්න එලන්න නෑ කියනවා. ස්වාමින යම් ශ්‍රද්ධ රහිත පුද්ගලයෝයිද සාරිපතයන් වහන්සේ කිෙන ස්වාමී යම් ශ්‍රද්ධා රහිත පුද්ගලෝ වෙද. ඔහු ජීවත්වීම උදෙසා ස්්‍රද්ධා නැතිව ගිහිගේ ඉනිෙක්ම පැවිද වවා වෙත. කිසිම ්‍රද්ධාවක්නතුද සමහරය පැවිදවෙලායින්නවා. කපටි වූ මායා ඇති වංචා ඇති හවගේම උඩගුව ඔසවාගත් මාන නල ඇති. චපල වූ මොකර වූ විසුරු වචන ඇති ඉඳුරන්ගේ සංවර බවක් නැති. ඊළඟට භෝජනය අරුතු දන්නේ නැති. එවගේම නිදිවරා කුසල්දම් නොවඩඩ භික්ෂූන් මේ බුදු ශාසනය පහළ වෙනවා. මඟපල් ලැබීමේ අපේක්ෂාවක් නැතුව ශික්‍ෂාවෙහි තියවුණු ගෞරවයක් නැති භික්ෂූන් වහන්ස මේ ලෝකෙ පහළ වෙනවා. සිව්පසේ බහුලු කොටවාසය කරගන්නවා කියවා. ාසනය ලිහිල්ව ගත්තා ෙන වෙන්න බලන්න පින්වත්න ක්‍රමාණුකූල ාසාරිපපුත් යන් වහන්සිේ විස්තරනවා. පිරිහනට කරුණු පෙරට ගත්තු. හොද කලා විවේකහි වීරිය අත්හල කුසීත වූ හීනවීරිය ඇති. සිහි මුලා වූ භික්‍ෂූන්ලෝ ලෝකේ ඉන්නවා. සමාහිත හිත නැති බ්‍රාන්ත සිද්‍ය ඇති දුස්ප්‍රාඥෝ කෙළතුළු අය මේ බුද සාසනය ඉන්නවා. විසින් මේ කියන කල්හි ඔවු ඒ පැදකුණකොට පිළිගනි නෑනේ ස්වාමිණී භාගතුන් වහන්ස කියනවා එතකට බලන්න ස්වාමිණී භාගතුන්න්නහස මේ පිළිගනි නැති පිරිසක් ඉන්නවවානේද එතුට සාරිපපුත්තයන් වහන්සට චුට්ටක් ප්‍රමාද හිතුනාා ඒ කියන්නේ ඒ ධර්මය කියන්නට හිත හැකිලීමට පත්තිනවා ස්වාමිණ යම්ත ්‍රදධ්‍යාවන්තක කළ පුත්‍රයෝ වෙද ්‍රදධාවෙන් පැවිදිූ ගිහිගේ නික්ම පැවිදිවිිච්ච අප නැති මායානැති වංචා නැති ඒවගේම උඩගුණැති මාන්‍ය දුරු කරන නිවන කරා යන්න කැමැති මඟපර ලැබීමේ අපේක්ෂාවෙන් ඉන්න ප්‍රඥ්ඥාවන්ත කෙලතුලු නැති ඉතාම සුපේසල ශික්ෂාකාමි භික්‍ෂූන් වහන්සේලා ඉන්නවාස්වාමිනි භාගතුන් වහන්ස ආන්න ඒ පිරිසනංස්වාමිණි භාගතුන් වහන්ස මෙන්න මේ ධර්මය පිළිගන්නවා සතුටින් පිළිගන්නවා. සාරිපුත්තයනි අන්න ඒ ශ්‍රද්ධාව තියන රද්ධ භාගතනශසි දෙසන කරනව සාරිපුත්තයනි ඒ ්‍රද්ධාව නැති පිරිස ෝ භාතාරීන්න ශ්‍රද්ධාවන්ත කුළපුත්‍රියෝ ධර්මය අවබෝධ කරන්න කැමැති. මඟඵල ලබන්න සාක්ෂාච කරන්න කැමැති ඒ පින්වත් පිරිස වෙනුවෙන්. කෙළතුලු නොවූ උත්තම ගුණ ධර්ම පුරන්න කැමති නිවන සාක්ෂා කරන්න ඇැ පිරිස වෙනුවෙන් පින්වත් සාරිපුත්ත බ ධර්මදේශනා කරග අන් කියන අ පිරිසध කියනවා ඔබ ධර්මය පුරුදු කරनाයට මේ ධර්මදශනා කරන්න भागතු से අවාද කළ පिंगවත්नी ඔබत මේ කියන ආකාරයට මේ ධර්මය පුරුදු කරන්න කැමති පිරි ගොඩ එකතු වන්න ඒනිසා නිවන කාා යන පිරිස ඔබ එකතු ව පिවත්नी ඔබට පුළුවන් ධර්මය පුරුදු කරග මේ शाසරදු ක දහස න්නට මේ ඔබ හැම දෙනාට ධර්ම ස්ශ්‍රවන මේ වසයෙන් දේශනා මේ වයෙන් රැස් කලාව උ සයුරපීන සංසාර දුකින් අතමිඳට මේ දුක්කිත කටුක සසරින් නිදහස්වෙලා අමා මහ නිවන සාක්ෂාත් කරගන්නට මේ ධර්මය හේතුපකාරවේවා සාලසා පුුණ්‍යාන මෝදනාව අදදින ධම්ම විවරණ දායකත්ව ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ ලන් එංගලන්තේ ලන්ඩන් මහම වුනා භාවන අසපෝඩ සම්බන්ධ පින්වත් අරුණ මාධවී මයුුණී සහ නිලුශා යන්න මේ පින්වත් පිරිසසිරුදවන්ට මේ සියලල්පින් අනුමෝධදන් කරන්න බලාපොත්තු වෙනවා සිරු දෙදිවියූ සැපෙන් සැපේට පත් වෙත්තා උතුම් ධර්මා බෝදයල බත්වා. ඒවගේම කලයාානමිතර අප ගුරු දේවෝතුම පින්නත් ලොකුස්වාමින්න්වාසට මේ සියුල්ිපින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා ස්පිින්න්නත් ලොකස්වාමින්න් වහසේ නිදුක් වෙෙත්වා නීරෝගි වෙත්වා දීර්ගාව සම්පටල බත්වා. සුව සේම ලෝක සාසනනික මෙවරට්තු කරමින් උතුම් ධර්මා බෝධයම ලබත්වා සාදු සා. ඒවගේම පංවත්න මේ පිංවත් පිරිස නමි මේ පරලෝගිය ඒ පිංවත් අරුුණ මහත්මයාගේ පියානන්නද. සරත් මුණසිංහපියානන්ට මේ රැස් කලාවු ධර්මදාන මේ පිනාපානමෝධංකරම මේ පරලොගයේ සරත් මුණ සිංහපියානන්ට ඇතුළු. මගේ සියලු ඥාති හිතමිත්‍රාදීන්ට මේ මහත්මගේ ඇි පවල් දෙපාර්ශුව මේ පරලෝගගේ සෑම සියලු දෙනාට මේපින් අනුමෝදං කරමුවන් මෝදං වෙත්වා. ඒ හැම දෙනාගේ පරලෝජීවිත සැප අත්තෙත්වා සූපත් එත්වා. වහ වහා සසර දුකින් අතමි දෙෙත්වා කියලා සාදුකයන්න. නන්න අයුරෙන් උප උදව්ප පකාරකළ සියලුම පින් වතුන් නමින් මේ පරලොෝගේ සෑම සියලු දෙනාට මේ පින් අනුමෝදංන් වෙත්වා වගේ දායකත්ව දැරු සීලුම් පින්වතුන් අර නමින් මේිය පරලොගී සෑම සිරු දෙනාට මේ පින්ං අනමෝදං වෙෙත්වා එ හැම දෙනාගේ පරලෝජී විත සැපවත්වෙෙත්වා උතුම් ධර්මා බෝධී ලබත්වා ඒ වගේම සුජීවත්ව සිටින්න ඒ පිංගත් මයුුණ සහ නිලුශා කියන ඒ ආදරනය දියනියන්ට මේ පින් අනුමෝදං වීමෙන් ඒ දියනියවරුන්ට නිදුක් නීරෝගී ස්ුව පත්භාවය සැසේවා තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන යාහගුණ ධර්ම දුණ කරගෙන ගෞතම බුදුසුියය උතුම් ධර්මාබෝධය ලබන් වාසනාවඋදාවේවා. ඒවගේම අරුණ මහත්මයා මාදවී මහත්මිය මයුනිි ඒවගේම නිලූෂායන ඉදිය නිවරු ඇතුළ සෑම සිරු දෙනාට තමන්ගේ ආදරණි දෙමාපපු ඇතුළු සෑම සිර දෙ ධර්මය පි අන්න මෝදන්වීමේ. හැම දෙනාටම උතුම් ධර්මාබෝධයම සැලසේවා. හැම දෙනාටම තෙරුවන් සරණයි නමෝබුද්ධාය.